කාලින පෞෘති වාර්තාකරණය ප්‍රමුඛ්‍යයා සියත උදස්සන ප්‍රෘතිිවිකාශයයි මේ මම කවිඳු විජයවර්ධන ප්‍රථමයෙන් පුවත් සිරස්ථාල. අගමැති රනිල් වැඩබලන ජනපති ලෙස දවුරුම් දෙයි. දහනමේ යළි බලාත්මක කරනවා ජනපදිකොඩිය අහෝසි අතිගරු වචනයක් තහනම්. ලබන සතියේ පත්වන ජනපතිතත් දහනමවෙනි ශංශෝධනය ක්‍රාත්මක කරන්න පසුබිමහදන බව රනිල් කියයි. මහින්දට සහ බැසිල්ට විසි අට වන දාාතෙක්කෙන් රට ගමන්තහනම්. පොහොට්ටු පිපෙන්නෙත් පරවෙන්නෙත් බැසිල්ට ඕන විදිහටයි. තනි පුද්ගල චරිත මත විශ්වාසය තබා විනාශයෙන් විනාශයට යන ශ්‍රී ලංකාව ගැන අද ටෙලිවකියෙන්. ප්‍රථමයින් දේශයපුවා. වැඩබලන ජනනාධිපතිවරයා ලෙස රනිල් වෙෙක්‍රමසිහ යේ සියදදුහ රේදිවරුම්දුන්න. අගවිනිසුරු ජයන්ත ජයසූරිය ඉදිරයේේදී රනි වික්‍රම සිංහ වැඩපලන්න ජනාතිපතිපර ලෙස දියුරුම් දෙනු ලැබවා ඒ අගවි නිසුරු ජයන්ත ජයසූරිය ඉදිරියේ. ශ්‍රී ලංකා ප්‍රජාන්ත සමාජවාදී ජනරජී ජනතිපතිදුරහි වැඩබැල මේ කාරය අංකාරයත්වේ ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරාදී ආණඩුකරම අව්‍යවස්ථාවට සහනීතියට අනකූලහවංකව ඉටු කරන බෞතද ලंකා जनराज पක්क्षපාතන බවටද මගේ උपරිම ශक्ति प्र්‍රमाණය ශ්‍රී ලංका प्रजाාतांतिක समाජवादී जनराජ आंड කव्यवस्ථාව ආरक्षෂාකට අनගමनेය करරන බවටද ගෞරभूමාनेය ृ्य प्रकाශකට ना द विक्සිिवान මම ශ්‍රී ලංका प्रजाාदांति का समाझवाजी जनराजिए आණඩुම व्यवस्थාව ආरक्षाොට අनुගමनेය කරන බවටද ශ්‍රී ලංකාवे दේශය තුළ राज्य भीतवීම के लिए वह अन्य्याकारलेखिंग श्रीलांकाव चुलदी हो इन पीटरद आधारदීම अनुबලदීම अनुගह दවීම मुझययदवීම दााइंग्र्यदीීම उदेषना किීම नुक्रण बाटद गौर भहमानेය युक्त प्रकाश कोट प्रतिनादिवීම බලන්න නතිපතිපරයා විශේෂ ප්‍රකාශක්ත සිදු කලාා. මේ කෙටි කාල සීමාව තුළ, මම හදිසි පීවර කීපයක් ගැනීමට බලාපොරොත්තු වෙනවා. රටේ ජනතාව දේශපාලන ක්‍රමේ වෙනසක් අපේක්ෂා කරනවා. ඒ වෙනස සඳහා වැදගත් සාධකයක් වන්නේ යළිත් දහනම්වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යස්ථා සංශෝධනය පූර්ණ ලෙසම ්‍රියාත්මක කිරීමයි. ඒ නිසා දහනමවෙනි සංශෝධනය සම්පූර්ණයෙන් යළි ක්‍රාත්ම කරලීමට අවශ්‍ය කෙටුම්පත් පාලිමේන්තුවට ගනීමට පසුබිම සකස් කිරීමේ වැඩ පිළිවෙල මම ආරම්භ කරා. ලබනසතිය අලුතෙන් ප. ත්වන ජනාධිපතිවරයාට, දහනමේනි ආණ්ඩු ක්‍රමව්‍යවස්ථා සංශෝධනය පාළිමේන්තුවට කඩිනමින් ඉදි ප්‍රත්කිරීමට අවශ්‍ය පසුබිම් මේ කෙටි කාලිය තුළ සකස් කරනවා. සාමකාමී අරගලය කිරීමේ අයිතිය, මම සියයට සීයක් පිළිගන්නවා. නමුත් තවත් සමහරු කඩාකපපල් ක්‍රියාකරන්ට උත්සාහ කරනවා. තවත් කණ්ඩාෑම් ලබන සතියේ පාළිමේන්තුවේද නව ජනාධිපතිවරයා තේරීමේ අවස්ථාවේදී, මන්ත්‍රීවරුන්ට බලපෑම් කිරීමේ උත්සාහැක් දරන්ට සූදානම් වෙන්න බවට වාර්තාාවී තිබෙනවා. පාලිමේන්තුවේ ප්‍රජාතන්ත්‍රවාදය විනාශකිරීමට කිසිම කණ්ඩායමකට අප කිසිවිටක ඉඩ දෙන්නේ නෑ. ප්‍රජාතන්ත්‍රවාදයේ අටපත් කරමින් පැසිස්වාදී ක්‍රමවේදීත් ඔස්සේ රට ගිනි තැබීමට වෙරදරණ කණ්ඩාෑයමින්වා. පාලිමේන්තු අසලදී ආරක්‍ෂා හමුදාවන්නේ තුවක්කු දෙකක් වෙඩියුන්දක් සමඟ පැහැරගෙන ඇත්තේ වැනි පිරිස්. හමුදාවේ සාමාජිකයන් විසි අතල දෙනෙක්ට තුවාල ලබල තියෙනවා. අද දෙදෙනෙක්ට බරපතල තුවාල ලැබිලතින්. සැබෑ අරගඩකරුවන් එවැනි ක්‍රියා නොකරෙන බව මගේ විශ්වාසය. ඒත් කැරලිකරුවන් හා අරගලකරුවන් අතර විශාල වෙනසක් තියෙනවා. ඇරලිකරුවන්ට නීතිය යටතේ ක්‍රියා කරනෝ. ආරම්භේ සිටම අරගලට සම්බන්ධ වී සිටින බොහෝ අය මේ කඩාකප්පල්කාරී ක්‍රියාවන්ට විරුද්ධත්වය පළකරති වෙනෝ ඒ අය සමඟ අප නීතියහා සාමය ආරක්ෂා කිරීමට බැඳී සිටිනෝ. ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට බැඳී සිටිනෝ ම ්‍යවස්ථාව ආරක්ෂා කිරීමට බැඳී සිටිනෝ මම කිසිවිටක ්‍යවස්ථා විරෝධී කටියයුත්තකට ඉඩ දෙන්නේ නෑ. අුබල දෙන්නේන ම ්‍යවස්ථාවට පිටං කටයුතු කරන්නෙන නීතිය සාමයහා බද නුව ඒ අපේ ආර්ථිකයට බලපානෝ. ඉන්දන විදුලිය ජලය සැපයි වගේ ආරද්‍රව්‍ය සැපීම බිඳ වැටෙන්ට පුළුවන්. නීතිය හා සාමය රැකීම උදෙසා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී පොලිස්පතිතුමා. සාත්‍රවිද හමුදාපතිවරුන්ගෙන් සමන්විත විශේෂ කමිටුවක් මා පත්කල්ලා තිබෙනවා. කිසිදු දේශපාලන අතපයවිකින් තොරව නීති අනුකූල පියවර ගැනීමට ඔවුන්ට පූර්ණ නිදහස ලබාදී තිබෙන. සර්ව පාක්ෂික ආණඩුවක් පීටවීම පිළිබඳ ආණ්ඩුව ස්ථාවරය පස. ගිය සඳුදා පැවති පක්ෂණයක ඇැස්වීමේදී අපි අවධානය කලාා ඒ සඳහා පුොදු එකතාවයකට වහාම එලබෙන් ලෙස මම පාලිමින්තුවේ සියලු පක්ෂවලින් ඉල්ලා සිටිනෝ. මේ දේශපාලන පක්ෂ බේද සහ මති මතාන්තර පස කලා රට වෙනුවෙන් එකට එක්විය යුතුයි. ඒ නිසා තම තමන්ගේ පුද්ගලි කබිලාශයන් පැත්තකට දමන් රටේ අවශ්‍යතාවයන්ට මුල් තැනදෙන්ට. පුද්ගලෑන් ආරක්ෂා කිරීමට වඩා රට ආරක්ෂා කිරීම ගැන්න සිතන්න. ජීවත්වීමට හා දේශපාලනය කිරීමට අප රටක් තිබියවුතුයි. ඒ නිසා රට ගැනසිතා. රටේ ජනතාව ගැනසිතා. කටයවුතු කරනම මෙන් මම සියලු දේශපාලන? පක්ෂ හා කන්ඩ ඇම්මවිතින් ඉල්ලා සිටිනෝ. වැඩබල්න ජනාධිපති හැටියට මට පැවරී ඇති බලය අනුව මම තව තීන්දු දෙකක් ගන්නවා. ජනාධිපති හැඳින්වීම සඳහා අතිගරු යන වචනය යෙදීම නිල වශයෙන් තහනම් කරනවා. ඒ වගේම ජනාධිපති කොඩිය අහුසි කරනවා. රටකට තියෙන්ටඕන එක කොඩියයි. ජාතික කොඩිය විතරයි. අප ඉදිරියට යා යුත්තේ එක කොඩියක් එක සෙවන ලබමින්. පුර වැසියන් ලෙස අපි හැමෝම මේ මල්වට්ටියට අවංකවම අතගහමු. අදට මාස දයකට පමණ කලින් මැයි මාසේ දහතුන්වෙනිදා මම රටවෙනුවෙන් බරපතල තීරණයක් ගත්තා. මම මේ බරපද තීන ගත්තේ මේ රටේ මිලියන විසි දෙයක ජනතාව ගැන හිතලා. පාලිමේන්තුව විසින් අලුත් ජනාජිපතිවරයෙක් පත්කරන තුළු. ඒ තීරණය වගකීම රට වෙනුවෙන් ඉෂ්ට කරනවා. ඒ තීරණය වගකීම ඉෂ්ට කරන්ට මම ්‍යවස්ථානු කූලව බැඳ සිටිනවා. මේතර රනිල් වික්‍රම සිංහ වැඩබල්න්න ජනාතිපතිතූරේ, දිරුම්තීමෙන් පසු එක් අත ජාතික පක්ෂිකින් රතිං්ඥා දල්වමින් සිය සතුට පලකරේ මේ ආකාරේ. පப்பாාடுුව ති විහක ජනාධதுපතිදු ரே සඳහා தනக රීමට தමන් சூதானம் බව, பார்තු மන්ත්‍ර ட සலහப் பெருම පවසனවා. මාධ්‍යවෙත නිවේදනයක්නකුත් කරමින් දැනට පුර්පාඩු වී ඇති රටයි විදහක ජනාතිපතිූරේ සඳහා තරග කිරීමට තමන් සූදානම් පල්. පාර්ිමන්තු මන්ත්‍රී ඩලස් අලහප පෙරිම පවසනවා ඒ මාධ්‍යවේත නිවේදනයක් කනිකුත් කරමින් අදාල මාධ්‍ය නිවේදනෙන් උපුට ගැනීම. ශ්‍රී ංකේ ජනතාව ඉතිහාසේ පෙර අත් නොදුට දේශපාලන ආර්ථික හා සමාජය ක්‍රාකාරක බ්‍රසක් අත් පිඳබින් සංක්‍රාන්ති සමයක් ගත කරමින් සිටි ආර්ථික බුදයක් ඔස්සේ පැනැගරු ජනතා විරෝධය දේශපාලන බල අධිකාරීින් බිඳ තමන්නටමත් ව ඇත. ඒ හතුවෙන් මේ වන මට ජනතා අපේක්ෂාවන්ගේ දිශානතිය වෙනස් වී ඇත. මෙමනි තත්වයක් ැනතේ මෙරට ජනතාව තවදරටත් පිටාවට අසරතාවට හ ච්ා ංගත් වේට පත්ය යුතු නැති බව මතරයේ විශ්වාස කරම කුඩා පාසල් දර්වාගේ සිට විශ්‍රමික වැඩිහිටියා දක්වාා පවතින. අරපුතලට තිරසාර විසුක් ලබාගැනීමේ නොෙත් ආශාවකින් හා උනන්දුවකින් සිටින බව පැදිලි පෙන් නටතිබේ දියුණු සංස්කෘතිික සමාජයක් ලෙස ේසිල්ලට විසුම් සේ යුත්තේ ප්‍රචත්‍රපාති ්‍යවස්ථාන දේපාල් ක්. දර්ශක තුනක නොකලිටි ක්‍රියාකාරී දශපාලයක නිරති වී ඇති ම සෑමවිටම මෙට ජනතාවගේ පත්තේ සිටෙන ඇති බව නොරහසකි. වර්තමානයේ පදතින දේශපාලන ව්‍යකූලත්ව්‍යයන් පාර්ලිමේන්තු තුළින් කඩිනමින් විසනාගතයුතු බව අවිවාධිද සත්‍යයක. පවති ආර්ථිකර්බුදය විසඳා ැනීමටම් අප සීරු්දන ඒ එකකබන ආර්ථික සැස්මක් සකස්කර කඩිනමින් ක්‍රියත්මක කළ යුතුවේ ඒ සඳහ පාර්ලිමේන්තු තුළත් ඉන් පිට තහ මහසංකරත්නය ප්‍රමුක සහෝතර ආගමිකනායකින් තරුණ දේශපාල ක්‍රියාකාරීන්ගේ ෘති පේදීන්ගේ සහය ලබාගතයුතුයිේ ම ඔඕුන් සීලඋදිනාගේම සහය සහ ඒකගතාවේ ලබාගත හැකි මිත්‍රශීලී විශ්වාාසනය දේශපාත්ඥයු බව සහත්තික කර කිව හැකිය. දේශපාලන පාට කන්නනාඩවලින් බැහරව සමස්ත පොදුජන යහපත උදිසාමෙන්ම ශිෂ්ඨ දේශපාලන සංස්කෘතියක් මෙරට ස්ථාපිති කිරීමේ අවංක චේතනාව පෙර දරිව පාර්ලිපේතු සම්ප්‍රදාය හා ්‍යවස්ථාව අනුවයාමින් දැනට පුරප්පාඩ වී ඇති රටේ විදාහයක ජනාතිපොතිදුූරය සහහා තරක කිරීමට සූතානම් පව, මම මෙර ජනතාවට ගෞරපෙන් දර මහසිචින අතර ඒ සදාහසාම ප්‍රදායික බැදීම් වලින් තොරව. සමකාමී දියුණු ශ්‍රි ලංකාාවක් ගොඩනගීම අවංක අරමුණු කරගත් ජන හිතකාමී පාර්ලිමේන්තු මන්ත්‍රීවරන්ගේ නොම දෙද සහහිද අපේක්ෂා කරමි උපුට ගැනීම අවසාන් මලක විදාක ජතතිති ේක්ෂක යාලෙස විපක්ෂනායක සජිත් ප්‍රේමදස දිරිපත් කිරීමට යෝජනා කළ බව සමගිාන බලේ මන්ත්‍රී ණඩයිම ප්‍රකාශය කළලා. සමග චනබල්ලවගේ පාලිමේතු මන්ත්‍රී කන්ඩයම රැස්සුණා ඒ විපක්ෂනායික කාර්යාලයේදේ. එහිදී මේලඟ විදහයික ජනතිපති අපේක්ෂකයා ලෙස විපක්ෂනායික සජිත් ප්‍රේමදහසගේ නම යෝජනාාවීතිබෙනවා අප්ඩා තීරණ සමයි සජි ප්‍රමදසමයිතුමා ජනධිපති අපේක්ෂකයාලෙස නමෝජනබාද ඔබතුමමාට බහත මේකර තින දැඩතින න සඳ කර ඔබතුමාලගේ මතයමකද අපි මතීතින් ගනධිපතිවීම සජි ප්‍රමදස. අගමාමත දර සම්බද ඒකනක දේසල් ජනලිපති වෙෙන්න්න පේ. ක්ෂයක් කිද අපිගන්නා ක්‍රියාමාර්ගගේ අපි පක්ෂේ මන්ද්‍රී කණ්ඩාෑ විසින් අනුමත කර ගත්ත ඒ අනුමත කිරීම අනුව. ද ද ට ුරල න ක්ෂ න්ත්‍රකන්නට ක්ෂේ ගන්න තීන්දුවට ිල්ලම් මන්තර තාවව අද්‍රශක. දලස් මංගතන එන්නේ ජනාධපතිදර. සදිිත්්‍රේම දසීයකවා යයා බෝම නම්මශේලී එනිසා ඒ එයා ලෑස්සී ඔය පදවි දෙින් ඕන එකකට එන්නගේ. ඒ අපි නාම ෝජනා දෙන්නේ සඳට. අපි ගත්ත ස්ථාවර ඇවිදිනම තියනවා ර්ශෝල දහසු සැලකිල්ලටෙන සුදුස පිීමට අපිගන්න රල්ලික් වසි මැත්තුම පත් කරන්න. පොහොට්ටුව කන්්ඩාම ේන්ද රග . <coughs> <coughs> <csensi> <ssos> ර පපතල සර්ජනයක් ේරටේ ජනාව. පෙනනමගේ මක්ක ට නවා ඉදිරිද කියන්න මගේම හ පාක් ව න කිය. ජනතිපති ොරේ සටනට හ දනක න දි පපත් ව ඇ යි රලමේතු න්දේ මහිදම වීේ පවසනවා ඒ පැති පක්‍ෂනාය රැස්ව නතුරුව මද හසක්කම නහමේ බව ප්‍රකාශය කලා. ඇැම ප්‍ර්තිදන්නේ ජනග දූරේ සම්බන්ධව අහෙට පලිමේ තු ැදවල මේ පිළිබන්දව ා තිර පත්කරනින් පිබඳව තාගතු දර හර ජන ැද ර ද වස්ේගේ ලන්ට මහි ද පහ ප වස රා ද පත්තන්න ුවන් ත් ය මයි වැඩ පල් ම්බේ ඇයි අග ර න් පත් ර ග්‍රම පත් ර සි මත ක්ෂනා කයන් අ්‍රමතවයෙ. . ඔට ලා තුම අග්‍රාමත්තුවර විදිර පමණයි වැඩකර. ඉට පස්සේ වැඩබාන්න ජා ප ර පත් පත් ත න්දයකින් පර්ලිමේන්තුවේ ජනපතිවරක් පත්රගෙන නිසා දැන් අග්‍රමත්තයෙක්ලි බඳව දැන තිකාවාවක් ඇැවවෙන්න න්දයකින් පත්ව පත් න්දය වද ප ව පත් ම න යෝජන හ ස ම.

විකල් පාණ්ඩුවගේ නිසා හියිප්‍යවතාසිෙන පුද්ල ගැනතා කරන්න පා විපක්ෂණනාගේයිී කව්දයටට අද ඒ පුද්ගලයාව විකල් පාණ්ඩුව නායක නං වූ අගමති කරන්න ඕනේගෙන යම් මතත් පජාතන්තරවාී ලෝකයේ තියන රට ස්ථාවරන්න විපක්ෂනාකරයටට බලයදනවන මහිතනඒ එක අග්‍රමතවරදකොහොදයි කියල විි්වාස කමැ කට අදේවැනි කිසිම දෙයක් කතාන්නත් නැහැ. අපිට දැන් අිනව ජනාධිපිල්තුම පත් කරනකං පාලිමිින්තු මන්තිවරන්ට කිසිම අවස්ථාවක්න දැ අගමතිවරේ තොරපත් කරන්නේ ගැනින් පවිවස්ථාව. පැදිල තිනවා අගමැතිතුමා ජනවි දූරේ වැ ැලියයුතුයි එතුමට පුළුවන් දැන්ට පව්තින ැිට මදලේ මාජිකේ තාම පැදිලුව න මන්තිවයක හ දැන්ට පවතින ැිට මන්දලේ මාජක ගම දරේ වැැ ට ර ර පත්ර ොහ. අපි වෙලාව තීදු කරනවා අනිත පක්ෂකට අපි තීදුවකට නවා ම නොමනේෂ කවරුද්දල ෑන නකම දැන් සජිත්්‍රේම දස මාතගේ සමක ජනබලවේගේ සන්දාානකට දෙකටම කටයුතු කරනවා අපි සදාානයකට තාම කිසිම තින්දුවක් ගතන පවච තුමා පේක්ෂක කරුණන් තුමට අනිවාරින් දඩවවා තුත්ක් නැතිී ජාධපති දූරේ සඳහා ලගෙන ගස් පක් ශේලන්කානි දහස් පක්ෂේ දැනට ඉදිරිපත්වීමක් නැති බව තමයි තියෙන්නේ ඇ අපි තවම පිළි බඳව සාකච්ඡා පැත්වයවා මයි දන් ඉස්සරහ දි යනවා පේක්ෂකෝ දැ රගන්නක් ඉන්න වදම ප මට පේන විදියට අපේක්ෂකෝ හතරදිනෙක් විරන කියවෙන. හිටපු අගමත්තුමා ඇදේ කැන් දැන්වා වැඩබලන්න ජනාධිපොත්තුම ඉල්න්නවා කියනවා සජිතවේ දසමහත්ත එල්ලනවා කියනවා දලස්ල්හපරු හම ඉල්නවා කියන බලා අදසක් කිය වෙන ඒවගේම සරත්පුන් සේක මහත්තවයක්ග අදහසත් තියෙන බව දැනනවා චම්පික රනවක මැත්තුමාගේ කතාසුරු පයනුව රටයම් ඉල්ලිීමක් තියෙන බව. ඒේ නොයි වගේම අනඩුකු මාර්මැත්තුමත් එය ඉදිරිපත්තේ වගේ කියන වැඩ අපක්ෂකම නෑ අපිහෙම බලාපොත්න යන පක්ෂ දේශපාලනයට එහා ගිහිල්ල මේගේ අපි සාධීනව අපිට හොඳම මගේ මගේ බලාපොත්තුව තරගකින් තොරව කවුරඩ ඉදිපත්වෙන න තයි වඩහොදකි. ्यව මहिந்தද राජபක්क्ष සහ बැசிල් राජපක්ෂ , අदि करने වසර एक र्व विදස්काවීම බपाමෙන් ශ්‍රෂ්ාदि करන ියෝ්‍යයක් ත් करති ب. ටප දල් න්තවරන් වන හහිදුරජ පක්ෂ බැසිල් රජ පක්ෂණ අයට. අධකරන අසරයින් ොව විදශ ්‍රේ් ධකන හන ෝ දත් ක විනිසු ජන්ත යිස ම ප ද ්‍රේ්ාධරන නිස ම බෞත නිසවරුන්ගේ එකඟතාවේ මතයි, ඒ ප්‍රකාශයට පත් කරුණේ. මෙම නෝගේ ලබන විසි අට වනධතේ කබල පැවැත්වෙන බද එම ියෝගේස හ වනා. ම නා තික යට වක්්‍යවය ද කලින්ට එඒහිව විර්ණයක් සිදු කරන්න නියෝගයක් නිකුත් කරලෙස ල්ලා ොන් ුර ඇති ලික අයිතිවාසිකම්පේත් සමකට අදා මෝසමක් සලකා ැලීමෙන් අතුර අයි පච පුදගල විනිසට මඩලේ බහතුර විනිසර වරන්, එම නෝගගේ ප්‍රකාශයට පත් ක විනිසර ජයත යිසුරිය ෝනි ු හරේ ්‍රියන්ත ජයවර්ධන විජිත ල් ගොඩ, ෙද යන පච පුදගල ්‍රෂ්ඨා දෙිකන නිසට මරුල හවේ මරුණු සලකා බැලීම සිදුණ. මහ සංගරත්නය අවවාවද පිළිගත්තී නැති නිසා රට මේ ඉරණම අත්තුූ බව. අස්ගිරි පර්ශ්ුවයේ ලේඛකාධකාරී ආචාරය පූච මැදග දමා නන්දහිමියන් පවසනවා. පැසගිය කාල පරිච්චේදය පුරාම අපේ ත්‍රයිනිකාය අති මහනායක මහිම්පාන් වහන්සේලා. පේරටේ එතිවීමෙන් පවතින වසනකාරී තත්ත්වය ඒවගේම අස්ථාවර භාවය පිළිබඳව කරුණු ඉදිරිපත් කළ අනුසාසනා කලා. ඒ පිළිබඳව කිසිදු අවධානයක් යොමු නොකොට ක්‍රියාකිරීමේ ප්‍රතිඵල හැටියට තමයි වර්තමාානය වෙන කොට අපේ රට ඉතාමත් දෙඩිව අස්ථාවර තත්ත්වයකට පත්ව තිබෙනවා. ඒ නිසා දේශපාලන කටියයුතොල් නිරතවෙන සිර දෙනාම මේ අවස්ථාවේදී තමන්ගේ පක්ෂ දේශපාලනය ගැන නොසිතා. රටේ ස්ථාවරත්වය රටේ සාමකාමී බව ආර්ථික වසයෙන් යම් නගා සිටියීමක් සිද්ධ කරගැනීම සඳහා අවශ්‍ය අඩිතාලම මේ අවස්ථාවේදී නිත්‍යානුකූල වි්‍යවස්ථානුකූලව සිද්ධ කරගන්නවා ඇතිේ කියන විශ්වාසනිසා බලාපොත්තුව අපතුළු තිබෙනවා. නවපාලනයක් ගොඩ නැගීමට ජතාවට අවස්ථාව ලබේ යුතු බව ජනතාව මුක්ති පෙරමුණේ නායක පාර්ිමිින්තු මත්‍රියන්රකුමාර දිසානායක පවසනවා. අපගේ යෝජනාව වන්නේ නම්, ඉතාමත් දුස්කරතා මද්දිය හෝ ඉතා කෙටි කාලයකට ආණ්ඩුවක් පත්කරගෙන, ඉතාමත් ඉක්මණින් ජනතාවට අවස්ථාවක් ලබාදී යුතුයි නව ජනවර්ම සඳහා. එසේ නොවන්නේ නම් ජනතාවගේ අබිලාශයන් සහ පාලිමේන්ති අබිලාශයන් අතර ගැටුමක් ඇතිවෙන. ජනතාවගේ කැත්තේ පිළිබිඹූ හ. නතාවගේ ුවමනාවේ පිළිමිබුව හා පාර්ලිමේන්තතිය පිළිබි ව්ුවතර විසාාල ප්‍රස්පරතාවයක් නිර්මාණය වෙනු. එනිසයිතා කෙටි කාලයක් ඇතුළත දැනට තිිකක් සැඟවී සිටියට, ගුහ ගතවෙලා හිටියට ික කාලෙකින් නැවත්ත නයා පෙනේ පිප්ීම ඉඩකඩතිබෙනවා. එනිසාපි කියන්නන් කවරක්තේ ජනතාවට. තමන්ගේ කැමැත්තේ සාධරණ පිළිබිබුව මේ ජනතා නියෝජිතාආයතන තුළ පාලිමින් තුළ ඇතිකර ගැනීම සඳහ නව ජනවරමට අවස්ථාවක් ලබාදී යුතුමයි. නව ජනවරමට අවස්ථාවක් ලබ දෙන්නේ නැතුව පාර්ලිමීන්තු ඇතුළි මේ විකෘති පාර්ලිමීන්තු ඇතුළි. ජනතාවගේ ජනමතයි සාධාරන පිළිබිබු නොමෙන පාලිමින්තු ඇතුළි නතාවගේ අබිලාසන්ට පරස් පරව හිටගන්න ලද පාර්ලිමින්තු ඇතුළේ ජනතාවගේ අ අපිලාසං ඉසරහටගෙනන්න බැහ. ියල් වාර්තා බිනඳදමින් සෙල් ේටන් බොරුරමින් ලංකාේ වැනිම පිරිසක් නරමණ ටෙලිවෂන් ෙිපක්ක යි දැ දනෙන් තෙල්ිද කියයා. ිියක අරමුණ ගැන බොහෝ අය අහල තිබුණ ඔයාලට ඕන කාව පත් කරන්නද. ඔයාලට ඕනේ කාව දිනවන්නද කියලාඒ අතරතවත් සමහරුන් අපට කියනවා හැම දේශපාලන පක්ෂයක්ම විවේචනය කරන්න එපා කියලා. එහෙම වනහම ඔයාලට කවුරුත් නැතිවේවිනි කියලා. රනිල්වාදීන් රනිල්ට පක්ෂවත් ගෝටාබේ මහින්දවාදීන් එයාලට පක්ෂවත් සජිත්වාදීන් එයායට පක්ෂවත් අනුරවාදීන් එයාලට පක්ෂවත්න් අප ලියනකන් බලාගෙනන්නවා අප ටෙලිවැකිය ආරම්භ කවස්ථාව මෙන්ම අදත් ලියන්නෙත් කියන්නෙත් එකම කතාවක් එකම අරමුණක් ඇතිව. මේ කිසි වෙකුට කඩයන්නට අපට අවශ්‍යතාවක් නෑ. අප මලු දෙකම අදධකට අරගෙන කඩයන්නේ ඔබ වෙනුවෙන් මේරටේ ජනතාව වෙනුවෙන්. අපට ඇත්තේ එක මේක අර්මුණක් බව මතකතියාගන්න ඒ මේරාට ලෝකේ නය නැති සංවර්ධිත රාජ්‍යයක් පනු දැකීම. ඒ සඳහා සියලු පක්ෂවල විධ තීන්දු තීරණ අප නැනනුවන පමණින් විශ්ලේෂණය කරනවා. එකතමයි ටෙලිවැකින් මේේතාක් කල් කළේ එහිලා අප නිරන්තරයෙන්ම අප වෙත ලැබෙන ප්‍රායෝගික බුද්ධිමතුන්ගේ අදහස්මීට ඇතුළත් කරගන්නවා ඇතුළත් කර ගත්තා. අප අදත් ඒ ප්‍රතිපත්තියේ සිත තමයි මේලියන්නේ. අවසන් අරමුණ ජනතාව සමග නිවැර්දිමාවතකට රට ගෙනයාම එය උඩුගම් බලා පිහිනා යන තරම් දෂ්කර ක්‍රියාවක් බව පදන්නවා නිරන්තරයෙන්ම ටෙල්ිවැකෙන් ලියු ප්‍රධානතම කාරණය වයේ තනි පුද්ගල දේශපාලන චරිත මත විශ්වාසය තැබීමේ ඇති භයානකකමයි. ඊට කදිම ආසන්නම චරිතය හිටපු ජනාධිපති නන්දසේන ගෝටාබේ. ඔහුට පමණක් මේරට හදන්න පුළුවන් කියලා මතයක් නිර්මාණය වුණා ඒ සඳහා යොදා ගත්තෙම ජාත්‍යන්තර දේශපාලනය තුළ සාර්ථක වූ චරිත. එහිලා ලීක්වානියවු මහති මොහොමඩ් රෘෂසිියාවේ පපුටින් සහ ඉන්දියාවේ ශ්‍රී ජවා හරලාල් නේරුගේ චරිත ලක්ෂණ පවා තනි පුද්ගලයෙකුට ආදේශ කලා. මෙ තනි පුද්ගල චරිත තනි තීන්දුගත් අය ලෙසයි දැනටමත් ඔය බොහෝ අය සිතාගෙන සිටින්නේ. මේ චරිත පසු පස ඇති බොහෝ බුද්ධිමතුන්ගේ උපදේසන් අප අදටත් කියවලා නැති බව. ඒ බුද්ධිමතුන්ගේ උපදේ සමග තමයි, මහතී මොහොමඩ්ලා ලික්වාන් යුලා බිහි වුණේ එවි තරක්න මේ රුෂයාවේ පුටින් අද ලෝකත් සමඟ හැ්පෙන්නේ තානිහායිය නිසානා නෙමේ. සමස්ත රටවැසිය තුළම මහා මතයක් එදා නිර්මාණය කළේ ගෝටා අබේ තුළ මේ සියලු නායිකින්ගේ බුද්ධිය අභීත බව පරිපාලන හැකියාව සහ අධ්‍යාත්මික ජීවිතය පවා හරි ඉහල ලෙස තියනවා කියලයි. ඒ සඳහා ගෝටාබේ රාජපක්ෂ ජිටේයන්ක ත හර කුව. dan ulu pelatih හරමටටම හොඳයි හරිම අහිංසකයි කියන මතයක් එදා නිර්මාණය කලා. නමුත් කවුරුත් හගේ පෙරචරිතයේ ලක්ෂණ එවෙලාවේ කතාවට ගත්තෙ නෑ ගත්තාය හිටියා හුඟක් අය බයින් හිටිය. ඒ අවස්ථාවේ කාටවත් මතක්කුණේ නෑ මහමග ලසන්ත වික්‍රම තුංගව සතකුටත් අදා අන්ට විදිට මරලදානකොට කෞදාරක්ෂ කලයේකම් කියලා එම මතක්කුණේ නෑ. ඒවිත රක්නෙමයි සරත් ෆොන්සේකව එල්ලනව කියලා විදේස් ප්‍රෝෘ්තිසාකච්ඡාවකට එදා ගෝටාවේ කියපුක්. wrth mataக்கले නෑ. හු හිතවත් ඔහුට පක්ෂ ඔහුගෙන් මැතිඇමැතිකම් ගන්න බලාසිටි ඔහුගෙන් කොන්ත්‍රාත් ගන්න විධ දේශපාල අපේක්ෂා ඇති අය චන්දයට පෙර ඔහු ගැන ගුණවායනු ලැබ්වා. විවිධ දේශපාලන අරමුණු ඇති මාධ්‍යත් එක් එක් පැතිගෙන කැම්පේන් එක කලා අන්තිමට ඔහු හැට නවලක්ෂයක චන්දවලින් දිනවා දිනලා ගෙවිල ගේ අවුරුදු දෙකක් දෙක හමාරක් විතරයි තනි මිනිස්සෙකෝ විශ්වාසකිරීමේ පාපය දැන් අප විඳවනවා. එතකොට ඔබාසාාවී ඇයි පාර්ලිමේ

එඒයාලට වගකි මක්තිබුණේ නැද්ද කියලා පාර්ලිමේන්ටතුවේ තුනෙන් දෙකේ බලය මේ රටේ චන්දදායකින් ලබාදුු නෙත් පොහොට්ටුවට පොහොට්ටුවේ හැදුවේ බැසිල් රාජ පක්ෂ. ඔහ ඉහලට ඔස්වා තැබුවත් ඔහුට මොල හතක් ඇති මොල හතානෝ කියලාකිවවෙත් ඔය පොහොට්ටුවේ ඇයම තමයි ඔය පාර්ලිමේන්තුයේ ඉන්න රාජපක්ෂවාදින් තමයි ඒ බව පුනපුනාාකිවේ අදත් පොහොට්ටු පිපෙන්න්නේ පොහොට්ටු පර වෙන්නේ බැසිල්ට ඕන විදිහට. ඒක අප නෙවෙයි කියන්නේ කලාකොය රජක්ෂ. පවුලේ අංක එක හිතවතුන් බවට පත්ව සිටී ගම්මම් පිළහා වීරවංශලයි. අදත් අපට නම් මේ අය කියන කතා පවා සත්ත පහකට විශ්වාසනෑ ඇත්ම කිවෝොත් සතතියත් අරංවත් වටින් නෙත් නෑ. රානිල්ගේ ඇමරිකානු ගති ලක්ෂණ MC කතත් එදා ජනගත කළේ මේ කේප දෙනම තමයි. දෙෙනිසා අප මේ කියන්නෙ මේ තනි පුද්ගල දේශපාලන චරිත හෝ දේශපාල ලක්තිින්ගේ කතා ඇසුනු සැනින් ඇසෙන තැනින් පිළිගන්න එපා කියලයි. අපි හොඳටම පිළිගත්තා ඇති කියලයි. ටෙලිිය කියගෙනත් එහෙම තමයි අපට කියීමට ඇත්තේ. මේ අප ලියන දෑ නිවැර්දිද නැද්‍යයන්න අවබෝධ කරගැීමට උත්සහ කරන්න. මේය කිසිසේත්ම පර්ම සත්්‍යය ලෙස භාරගන්න කියලා අප කිසිදාක කියන්නේ නෑ. තම තමන් තුළම විවේචනය සහ තර්කන බුද්ධිය ගොඩ නගගන්න. දේශපාලන කියවීම සාක්ෂර්ථාව හදාගන්න. ඇත්තම් අප දිගින් දිගටම තනී පුද්ගල චර්තමතුම යපෙන්නට පටන්ගැෙන මේ විනාශයෙන් විනාශේයටම යාාවී. ඇත්තටම ටේවකේ අරමුණ සබුද්ධික චන්දදායකින් පිරිසක් වෙනුවෙන් සටන් කිරීමයි පෙනීසිටීමයි. මේ දැනු තුවිධ පක්ෂවලට කඩ යන විධ පාට කන්නාඩි දාගෙන ඉන්න පිරිස් යලි කරලියට ඇවිතින්. සමහරුන් ගෝටාබියේ ග්‍යා කියලා රතිංඥපත්තු කරනවා. දැන් තවත් සමහරුන් රනිල් ආව කියලා රතිං ඥපත්තු කරනවා. එදා ගෝටාබේ ආවවෙලාවේ කිබත් කැ? අයම තමයි බොහේලාවට අදත් රතිං්ඥ පත්තු කරනවා ඇත්තේ දැන් සමහරුන් කියන්නෙම රනිල් තෙල්පෝලිම් නැති කරලා බඩුමිල අඩු කරලා අයම් එ එකේ නාය අර්ගෙන යළි තුංවේල කන්න පුළුවන් රටක් හදනවා නියතයි කියලායි. එනිසා දැන් ඔහුට ඒ සඳහා ඉඩ දෙන්න කියලා අපට පෞද්ගලිකොම කතා කරලා කියන අඇත් ඉන්නවා. අවුදු හැත්තහතරක් නිදහසින් පසු ආප්පාලකින් කළේම ලෝකෙන් නායාර්ගෙන එයාලා සුපිරි නායකින් මාර පොරවල් කියලා අපව අන්දලා තුන් කන්න දීලා රට බංකොලොත් කළේක තමයි. ඇමරිකානු ඩොල බිලියන පණහකට වැඩියෙන් අප අද ලෝකේට ණයකාරීින් වී හමාරයි. ඒ නයවලින් හොරාකාපු එක තමයි වැඩි මහරයක් කළේ දැන් අදත් රනිල් කියන තනි පුද්ගල චර්තිය මත විශ්වාසය තබන්න යැයි බොහෝ අය කියන්නට පටන්ගෙන තිබෙනවා සමහර විට ඒ රනිල් යළි අර්ජුන් මහන්ත්‍රමත විශ්වාසය තබන්නට පුළුවන් දැම් බලන්න රනිල් වැඩබලන්න ගත්ත ගමම්ම ගත්ත තනිතීන්දුව තනිතීරණයක් ගත්තේ මොකදදහ ගත්ත තනිතීරණය අරගලයේ පැසෂ්වාදී වහම දේශපාලනයෙන් තොරව හමුදාවට සහ පොලීසිට බලය දෙන කියලා කිව්වා. අඩ්ඩුම ානේ පක්ෂනායකින් එෙක්වත් කතා කරලා තිබුණේ නෑ ඒ තමයිත් තනිතීන්දු. ඔබට මතකද මහතීර ොහොමටගේ ලීක්වන්යියුගේ පුුටින්න්ගේ ශ්‍රී යහල්ලා නේරුගේ ශක්තිය එක් එක්තැන් වූ ගෝටාබේ ගත් තනිතීන්දු රසායිනික පහොර තහනම් කරමින් කාබනිික වගාවට ගියා සිය ේතුන්ට බදදු සහන ලබා දෙම අති විශාල ධනයක් ආන් ොටाහිමි කරගත්ta. ඉල්ළඟට රජයට තිබූ රුපියල් පණහක සීණි කිලොවකට ගැසූ බද්ද සත විසිපහකට අඩු කරලා රුපියාල් හතලිස්නවයි සත හැත්ත පහක් රජයට පාඩු කරගත්තා. සමහරුන් කියන්නේ එක මහ බැංකු වංචාවටත් වඩ ලොකයි කියලා මංහිතරන්න ඇදැන් ආපවු මහ ැංක කතාවන ඔය පාලිමින්ටුවේ ඇදිලැව කියලා ශ්‍රීලංක තිහාසේ පලමු වතාවට ඩොලරය දෙසේ එතුනට ෆ්‍රීස් කලෙත් ඔය ගෙදරගිය ගෝටාබේ රාජපක්ෂ. මෙයාදී බොහෝ තීන්දු තනි තීරණ අප දිගින් දිගටම අද කියනන්නේ රානිල්. සජිත්ලව අනුරාව තානිතනිව විශ්වාස කරන්න එපා. ඒ අයිගේ පක්ෂමත විශ්වාස කරන්නත් එපා ඒ අය භාවිතකරන්න යන ක්‍රමේ ල්ලන්න සිිස්ටනම්ම එක ඉල්ලන්න වෙलाට रानीීल වැඩ බලන්න ජනාධිපති වෙලා හමුදාවට සහ පොලීසියට पूर्ණ බලය දුන්නට අවන්කෝම ඒ पूर्ණ බලය මර්ධනය සඳහා යොදාගන්න ත්‍රවිද හමුදාව සහ පොලීසිය කටයුතු කළේ නෑ.මොකද මේ අදතින සියලු සමාජ සාධක ඒ හැමෝටම බලපपाන නිසා. එරට ජनेතාपේක්‍ ටු කර युक्තිය සමට සාධරණ ීතියට උඩින් किකිසි වෙකුටත් සිටයනු हैැකි නව ක්‍රමවේදයක් අවශ්‍යයි. सेම ආර්ථिक සෞ के අධ්‍යාपන සහ කृෘष්ි කාර්මික केන ේत्र හතර සඳ वान. අඩ්ම ාණය විදවතුන් ප්‍රායෝගික බුද්ධිමතුන්ගේ සහ. මහපොලේ පයගහලඉන්න මනිසුන්ගේ කෙටි කාලන මධ්‍ය කාල සහ දීද්ගකාලන සැලස්මක් අවශ්‍යමතිබෙනවා ඒ අයගේ උපදෙස් මත සකස් කළීතුවතිබෙනවා විශේෂයෙන්ම වියරු ඒආධිපති බලතල තව තවත් බොරු කියමින් පවත්තගෙන යායුතුන් නැහැ ඒ සඳහා පැහැදිලි ්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍ය වෙනවා එතකන් නැවගෙනල්ලා තෙල්දන්න බඩුමිල් අඩු කරන්න ගෑස් දෙන්න හැබැ ඉතිං එකත් තියෙනවා අපට කන්න දෙනවා නම් අපට බොන්න දෙනවනම් වෙන මොන කංගෙඩියද තව ඕන කරන්න කියෙන ගීතය මෙවෙලාවේ මතක්කෙනවා. අද ටෙලිවකි අවසාන් කරන්නේ මෙන්න මෙහෙමයි. ොහෝ වෙලාවට වනාන්තරේ දඩයම් කරන්නේ සිංහයින්. සිංහන්් දඩීමට දක්ෂයි. සිංහවෝ දඩයම් කරලා අනු බව කරලා ඉතිරි වුහම ඉතිරිවන කාට්ටු මාසන් හාම් ඕවා කාලා, හුඟක් නරි හිතනවා නරිත්සිංහයෝ කියලා. එනිසා නරි බොහෝ වෙලාවට හූ තියෙනවා කියලා බිතරක් මතක් කරමි ටෙල්ිවැැකය අවසන් කරනවා ඕන තැන්කින් සර්විස් කරන්න රටපුරාම ජාජ් ජනුවවින් සේවාජාලයේය ඒවිත් පිරිස් මෝටකම්පණිවෙතින්. සියවත දසන ප්‍රවතිවිශය මින්නිමාවට පත්වනවා යිත් හම එම මධ්‍යාන ොළ හට ඔබට සුබ දවසක්. එන පතා අුත් වඩියෝ සහ ප්‍රවල්ති නැරමීමට එහද බටින එක ලික්කර සත TV සබස්ක්‍රයිප් කරන්න අලු සීඩියෝ ගැන මුල්ලින්න්න දැනගන්න මෙම සේනෝ කලික් කරන්න.